අපේ ලේකා කියනවා අපේ බුදුදහමට මෙච්චර දර්ශනයක් දේශනා කරපු බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කොච්චර කාලයක් පෙරම් කුල්ලද බුද්ධත්වයට පත් වෙන්නේ ඒ බුද්ධත්වයට පත් වෙන චරිතෙටම ගහනවා අර ඒ බුද්ධත්වයට පත් වෙන චරිතෙට සිද්ධාර්ථ කුමාරයාට සාරා සංක කල්පයක් එකට මේ ආත්මවල ආපු ඒ කුමරියට රංජන් රාමනායක කියන්නේ උප්පැන්න සහතිකේ එහෙම නමකුත් නෑ අපි මේ දැන් කියන නම තමයි ධාතු සුනක රංජන් රාමනායක සුක්‍රාණක වින ධාතු සුනක කියලා කිව්වේ කොහොම බැන්න මිනිහෙක්ට ලැජ්ජ නැතු යනවද චතුර කියන්නේ එල්ලෙම් පෙරගේ පුතා ඌනම් මට වද 32ක් දීලා තියෙනවා බාධා කරන්න නැගිටින එක්කෙනාට මං කිව්වනේ ඔබෙත් හඳ මහන පටයක් තියෙනවා කියලා තව තව ලොක්කන්ගේ තිබ්බා බඩු බය වුණා නම් මල්ලි මෙහෙම කරන්නේ නැහනේ මට ගෝඩාවේ මහත්තයා කතා කරන්න බෑනේ මායික තරහ ඇති ඒ ලැබෙන කොන්ත්‍රාත් කරු මාළු ටැංකියක් දෙනවා අඩි 42යි මාළු ටැංකිය මට තියෙන තොරතුරු අනෝ මූණ මෝරු 6 6 සිට 10 දක්වා ඒක ගෝඨාභය මහත්මයාත් පිළිගත්තා ගාමිණී පත්‍රේ මහත්මයාත් පිළිගත්තා ඒ වගේම මෙතුමගේ කතරගම නිවස ගැන මම කිව්වා අම්මා තාත්තගේ සොහොන නිලිය විශේෂයෙන් රාත්‍රී කෝල් කරනවා ඉතින් දැන් මොකද්ද පස්සේ උඹලාද කතා කරන්න ඕන රෑට උඹ මට එක දෙයක් කියන්න දෙන්නේ මැදින් පයින්න පොඩි කාලේ බලපූට්ටුවට ගල් ගහපු නැති මිනිහ සල්ලි බෙදන්නේ බැසිල් සල්ලි ගිහලා දෙන්නේ කට්ටිය මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමා පටලෝ ගත්තනේ මල්ලි වැඩේ කවුද ඒකත් අක්කඩි කලාකරුවා යශෝදරා සහ රාහුල් අතහැරි කුමාරේ ඔබට හොඳට ඇහුණා ඔයාට ඕනේ තව ටිකක් තීව්‍ර කරලා ඒක අහගන්න මේ දැන් මේ මේ අඟල් 6 ඇහෙන්නේ නැද්ද ඔයාට අයිබෝවන් සුපුරුදු ලෙස සුපුරුදු වැඩසටහන ටෝක් විත් සුදත්ත හරිම සතුටුයි මේ මාසේ ඇතුළත සබ්ස්ක්‍රයිබර්ස්ලා 25000ක් වැඩි වුණා ඒ ඔබගේ ඒ කියන්නේ නිරන්තර මගේ channel එක subscribe කරන නිසා. ඉතින් ඒ නිසා මගේ ආදරණීය උත්තමාචාර්ය පිරිනමනවා. ඒ වගේම තමයි කියන්න ඕන මේ වෙනකොට ඔයගොල්ලෝ subscribe කරලා නැත්තම් මේ බලන් ඉන්න ඔබ මේ මොහොතේම subscribe කරන්න. ඊට අමතරව bell button එක click කරන්නත් අමතක කරන්න එපා. මොකද එතකොට තමයි මම වැඩසටහන් දානකොටම ඔන්න ඩෝන් ගාලා ඔයගොල්ලන්ට වැඩසටහන එන්නේ. ඉතින් හොඳයි. අද අපි විශේෂිත වූ පුද්ගලයෙක් කැඳවාගෙන ආවා. දඟගේ දඬුවම් සිව්මැලි වැඩිනම් අලුගෝ සුවනේ එල්ලාපන් නිකන් ඉංගියක් දැනෙනවා ඇති වරින් වර එක එක මාතෘකා තුලින් මේ වනකොට රජයකට ප්‍රබල බලපෑම් කරන පුද්ගලයෙක් වැඩි අටුවා ටීකා ඕන්නේ අපි බලමු කවුද කියලා මාත් එක්ක පොඩි පොඩි කොකු ටිකක් තියෙනවා අපි කතා බහේදී විසඳගමු හොඳයි ආයිබෝවන් ආයිබෝවන් මුලින්ම අහන්නම් තරහද මොකට තරහ වෙන්නේ මල්ලි නෑ පොඩි කතන්දරයක් වුණානේ පොඩි ලොකුම කතන්දරයක් වුණා මොකද කතාව අර මම වීඩියෝ එකක් කරේ ඔව් ඒක දැක්කනේ දැක්කා කේන්තින් හිටියේ අනේ නෑ මල්ලි ඉතින් ඒ වගේ මතය එක එකනාට විවිධ මත දන්න අදහස් තියෙනවා ඉතින් මම කියපු එක ඔයා කියුවේ පොඩි කෑල්ලයි ඉතින් වාට ඒ කේන්ති සාධාරණයි ඉතින් ඒ තරහ ගියා අන්ත එක ගෞතම බුදුරන් වහන්සේ කියලා තියෙනවා කෙනෙක්ට වෛර කරනවා කියන්නේ තමුන් වහබීලා එයා මැරෙනකම් බලන් ඉන්නවා වගේ කියලා. හ්ම්. ඒ වෛරය හිතේ තියා ගන්නවා කියන්නේ තමුන් වසපාණය කළා අනිත් එක්කෙනා මැරෙනවා බලන් ඉන්න කියලා. වෛරයක් කියන දේ හිතේ තියා ගන්න හොඳ නැහැ. තරහ හිතේ තියා ගන්න හොඳ නැහැ. විශේෂයෙන් මේ බපු හොඳයි කියන්නේ. කලාකාරයෙක් තරහ හිතේ තියා ගන්න හොඳම නැහැ. ඒක අනිවාර්යයෙන්ම කිය යුතුයි. මොකද මේ ගොඩක් ටෙලිවිෂන් sorry Facebook බලන ගොඩක් අය දන්නවා මම කරපු වීඩියෝ එක මම අයියේ කියලා කතා කරන කලාකරුවෙක් හැට മന്ത്രി හිටපු മന്ത്രിතුමා කියලා කියලා හිට අයියේ රංජන් අයියට මම හොඳ දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරා ඇත්තටම කිව්වොත් අර ඒකේ වචනිකුත් මාතෘකාව උනේ ධාතු සුනකයා ඉතින් හැබැයි ඊට පස්සේ ඒක තව කවුරු නෑ පොඩි නෝ ඒක ඊට වෙන අර්ථකත් ඒ කියන්නේ ඒ අර්ථකතේම හරියට අමුවෙන්ම දාලා තිබ්බා අයියා මට ඒක එව්වා මේ මට කියන්න ඕන කරේ මං කියුවේ මේකනේ මේ පපුව හොඳයි ඇතුලේ මොකුත් නෑ එහෙම කරපු පුද්ගලයෙක් එක්ක ඉන්ටර්වයුව එකක් කරනවා කියන්නේ අපි මේ අදයි විතරක් නෙමෙයි අපි දැන් මාස ගානක් තිස්සේ අපි කතා බහ කරනවා මම හේලි පටන් ගන්න හිටියේ මගේ හිරගෙදරින් ඔව් අන්න ඒකත් කියනවනම් ඒ කේන්තියකුත් තියෙනවා මගේ YouTube channel එක පටන් ගන්න හිටියේ රංජන් අයියත් එක්ක හැබැයි මොකක් හරි හේතුව මත ඔයා ළඟ හිටපු අයත් කියලා තිබ්බ කරන් ඔව් මේ කට්ටිය පොඩ්ඩක් එහෙම මේ කතන්දර කියලා තිබ්බ තාම අලුත් නේ subscribers ලත් නැහැ නේ බැන්න කියලා බැන්න ආයකට නේද හරි බැන්නේ කටද නෑ ඔයා මට හා කිව්වා ඔහොම බැන්න මිනිහෙක්ට ලැජ්ජ නැති යනවා මම බැලුවා ඉතින් ඇත්තටම බැන්න නේද ඔය ඉතින් බෑ ඕවා හැමදාම හිරේ තියාගන්න බෑනේ ඉතින් සදාකල්ලික මිතුරුත් නෑ හතුරුත් නෑ
අනිත් එක ඉතින් උතන දේශපාලන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. ඔයා මං කිව්ව කතාවක් ඔයා ප්‍රතික්ෂේප කළා තිබුණා. අර මම යශෝදරා දේවිය ගැන කතා කළේ මගේ මතේ මං කිව්වා ගෞතම බුදුරහන් වහන්සේට අභිනිෂ්ක්‍රමණය කරන්නට බාධා කරා කියන එක කිව්වේ. නමුත් ඔයා පාවිච්චි කළේ ධාතුයි මොකද්ද මොනවාද සුක්‍රාණු සේරම කියලා කිව්වා. සුක්‍රාණු කිව්වේ නෑ ධාතු සුනකය කියලා කිව්වේ. වෙබ්සයිට් වල ගිය අර විදියට. ඒ වෙන කෙනෙක් තව දාලා තිබ්බ අර විදියට. දැන් මං කිව්වේ මේ 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 පපුවරි හොඳයි කියන එකට උදාහරණයක් තමයි මේ අද මේක අපේ සාකච්ඡාව. රංජනය කියන්නේ කිසිම දෙයක් පපුවා හරි තියාගෙන ඉන්නේ නැතුව ඉන්නේ නැහැ. මිනිස්සු මගේ ආටිස්ට්ලත් කීප දෙනෙක් කිව්වා රංජනය 2015 න් පස්සේ පොඩි පොඩි කරදර ටිකක් කරයි කියලා. හැබැයි මං ඔවුන්ට කියපු උදාහරණේ තමයි මෙච්චර දෙයක් කරපු පුද්ගලයා මගෙත් එක්ක නම් කිසි තරහක් නැහැ. පෙලක් වෙලාවට මම තමයි ෆෝන් එක තියන්නේ කියලා. හරිවා. ඒ තරම් ආදරෙන් කතා කරනවා කියලා. ඒත් ඒක මල්ලි අර අරකට නිවැරදි කරන්න ඕන. 2015 න් පස්සේ කාටවත් එහෙම කරදරයක් කරේ නැහැ මල්ලි. පුළුවන් නම් මම දැන් මං හැමදාම සුදත්ත මල්ලි මගේ හැමදේම सर्टिफाइड कॉफी बी वार्ता वीडियो साक्षी हंडपट एक्ने मम कथा मम काटवत खरदान एको इतने पोलिस कंप्लेन गोने मुखर दी पे तनिकर बरुआ वही वही किया चतुर्मलिगे चतुर चतुर किया पूता चतुरया मगे हेम फिल्म के मीटिया तीन बाल तीन बाल फिल्म मूटे हेम कर ऊन मट वीसद दीन दीनो මේ වෙලාවට එන්නේ නැතුව ෆිල්ම් වල ෂූටින් වලට මම නම් ඌට එහෙම දෙයක් කරලා නැ මේ කට්ටියම දන්නවා ඒකට මල්ලි අපිට අපිව බොරුවට අහු වුණා ඒකට පිම්පොක් කියන්නේ උඩට පිම්පොන් හිම එකක් වගේ කියන්නේ නෑ පොඩි කතාවක් කිව්වා මං කොහොම එහෙම නෙමෙයි රංජන් නෑ කියන්නේ නෑ නෝවාගේ වීඩියෝ එකේ තියෙනවා වීඩියෝ එකේ එහෙම කියන්නේ මට කරදර නෑ මේ එයක් කියන්නේ චතුරේ කතාව කියන්නේ චතුරේ කතාවක් ඇත්ත වශයෙන්ම පිම්පොන් මල්ලි මගේ හොඳ මේ කොළුවා පොඩි එකා මම සෙල්ලා පිරුමලා ගේලට එනවා ෆිල්ම් වලට චාන්ස් ගන්න මම කිව්වා ඊට පස්සේ මේ කොල්ලා අතවනනවා මං හලෝ මල්ලි ඔය විදිහට කතා කරනවා ඇවිල්ලා මං අහනවා කොහොමද අහලා නළුවෙක් වෙන්න ඕන ඔය සේරම කියනවා ඉතින් හරි ආදරණීය යාළුවෙක් උතන උනේ ඉතින් ඇත්තරම දේශපාලන ප්‍රශ්නයක් සුදත් මල්ලිට කියන්න ඕන ඒ කාලේ ආටිස්ට්ලා දේශපාලනින්ද මේ වෛර වුණේ නැහැ ඒකත් වෛර වුණේ නැහැ කියන එකත් වැරදි වෛර වුණා මම දෙන්නෙක් ගැන විතරක් කියන්නම් ඒ දෙන්න තමයි අපේ ආදරණීය නායක විජේ කුමාරතුංග මහත්මයායි असहाय गायक एच आर ज्योतिपाल महात्म्या एच आर ज्योतिपाल महात्म्या गिया प्रेमदास महात्याव नेत्तं राजपक्षे नियोजने करन वेदिकाव कंदूरट विजय कुमार तुंग महात्या गिया कोब्बेहडू महात्म्या सिरिमाव भंडार नायक महात्मीन वेदिकावट कंदूर देखा श्रीलंका निदास पक्षे कटान मातिटिय कटान संविधायकुने कौद विजय कुमार तुंग महात्या ඒකටම ප්‍රේමදාස මහත්තයා දැම්මා කටානෙව මියුසිකල් ෂෝ වගේක් ඕගනයිස් කළා විජේ කුමාරතුංග යන තැන් වලට ජෝතිපාල මහත්තයා ජෝතිපාල කිව් මහත්තයා ගිහිල්ලා කිව්වා විජේ මට ලක්ෂයක් දුන්නත් මං ඇවිල්ලා ඒ වේදිකාවේ උඹට විරුද්ධව සින්දු කියන්නේ ඒ දෙන්නගේ මිත්‍රකම එහෙම තමයි ඒ මිත්‍රකම තිබුණේ නමුත් මං අර කිව්වා ඒ කාලේ අය වෛරුන් නැහැ කියන කතාව මම මල්ලි එක බොරුවක් කිව්වොත් බොරු 100ක් ඕන එක වහන්න මම දන්න විදිහට විජේ මාමා ඔය වැලිකඩ බන්ධනාගාරයේ මැගසින් එකේ ඉද්දි ඊට එහා තියෙන ලොකු පිටනිය මොකද්ද කැම්බල් කැම්බල් පිටියේ මට මතක විදිහට මට ඒ නම කියන්න හොඳ නෑ තුමා ජීවතුන් අතර ඉන්නින්ද අභූත ජෝතනා කියකි අර හිරගෙදර ඉද්දි ලවුඩ් ස්පීකරෙන් ඇහෙනවා විජේ මාමට අන්ත ජරා විදිහට බැන්න ආටිස්ලා හිටියා ඒ අයම තමයි විජේ මාමා මැරුණට පස්සේ ඇවිල්ලා ඇඬුවේ නමුත් විජේ මාමා ව බේරගන්න චන්ද්‍රිකා මැතිණිය ගීලා ලියුම් අද්දෙද්දී ඒක ප්‍රතික්ෂේප කරපු ආටිස්ට්ලා ටිකේ විස්තර ටික ටෝනි රණසිංහ මහත්මයා මට මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා මම මේක හනපඩේ රෙකෝඩ් කළා වටිනව නේද ඒක අනිවාර්යයෙන් වටිනවා කොච්චර වටිනවද දැන් අහන්න කෙනෙකුත් නෑ කියනත් බෑ මේ හනපඩ ටික නතර වුණේ මොකෝ නතර වුණේ මල්ලි මම ජනවාරි 21 වෙනිද කතාවක් කළානේ අහන්න දෙන කතාව ඔව් පල්ලි බේ ඒකද කවුරුත් මට බාධා කළෙත් නෑ නෑ මීට් කියනක පොඩට බාධා ආව හැබැයි ඔල් කට වැහුවනේ බාධා කරන්න නැගිටින එක්කෙනාට මං කිව්වනේ ඔබෙත් හඳ හනපටයක් තියනවා කියලා ඔහුගේ විතරක්ද කිව්වේ එතකොට එයා පුටුවට රිංගුවා අහහ ඊට පස්සේ ආය ආවේ නැහැ ඔව් අනිත් අය ආගෙන හිටියා ඉතින් මේ මම කියන්නේ ඒ හනපට ටික තියෙනවා ඒ කියන්නේ වාගේ රටෙත් තියෙනවා ඔස්ට්‍රේලියාවේ ඔව් මගේ රට මේක මේ අරේ මං කියන්නේ මෙහෙමයි ඔයා කොහොම වුණත් මම කියන්නේ ඔයා පොඩ්ඩක් බය වුණා තව ලොක්කන්ගේ තිබ්බා බඩු බය වුණා නම් මල්ලි මෙහෙම කරන්නේ නැහනේ
ඒගොල්ලන්ගේ නෝනල කතා කරලා ඒගොල්ලන්ගෙන් වෙන අසාධාරණකම් මට කියනවනේ. හ්ම් හ්ම්. ඔය අසාධාරණ ඉෂ්ට කරාද? ඔව් ඉතින් මං හැමදාම මල්ලි. මම සමාජ සේවා සුබ සාධන ඇමති හැටියටත් මම ජනතාවගේ හිතාදර ඇමති හැටියටත් මම සියලු දෙනාගේ දුක දන්න. ඒකේ මම කටයුතු කරා. ඒ කියන්නේ වනිතාවන්ගේ අසාධාරණකම්. ඒ කියන්නේ මම මැද පෙරදිග මුලින්ම හිටියේ මැද පෙරදිග දෝහා කටාර අබු ඩාබි ඩුබායි ලෙබනන් සවුදි වල හිටියේ අම්මලා අක්කලා නංගිලා. ඒ විඳිතයන්ට මේක කියන්න කවුරුත් නැහැ. ඒ අයගේ අසාධාරණකම් වෙනුවෙන් පෙනී හිටියා. හාම්පුතුන් ඒගලන්ට කරපු අතවර වෙනුවෙන්. ඉතින් මේ අපේ ඇමති නෝනලාට ඒගොල්ලන්ගේ සැමියන් විසින් අකරබෝ අතවර නෙමෙයි මල්ලි සමහර අයට මම පාර්ලිමේන්තුවේ කිව්වේදා ඒ කියන්නේ සමහර අයව දික්කසාද කරලා තිබුණේ ඒ ඇමතිවරයෙක්ට ආරංචියක් ආවා තව ඇමතිවරයෙක්ගේ බැඳලා ඉන්න නෝනගේ හඳහන හරි පවර්ෆුල් ඒක ඒ හඳහන අනුව ඒ දෙන්නෙක් අහුනොත් එයාට අගමැති වෙන්න පුළුවන් කියලා මම පාර්ලිමේන්තුවේ කතාව ඒක කියනවා ඔව් ඒ සේරම මල්ලි මං කීවල එකවත් බයිලා මුසාවාද නැහැ සම්පූර්ණ ඇත්ත समहार आगे हंड पट तीनों समहार आगे मून तीनों वीडियो तीनों दिवरूम पेसा तीनों सर्टिफाइड कॉपी तीनों बी वार्ता तीनों वैद्य वार्ता तीनों अरे ये पेरे तो लीक कुने वीडियो का कांता वा देदने के एक एत्ता दुरुवद अबे पेनु में ना सीर रसुवा क्रंजन रामन आएगे वो आई थी वो अध्यक्ष को रेक नहीं वो अध्यक्ष को रेक मैं विसर्तिब नहीं पेते रे ඒකට මම ඒක කාවින්ද ගිහිල්ලෝ දැම්මනේ අලුතෙන්ම ඒකේ 180ක් තේරෙන්නේ ආවගේ ඒකේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තිබුණනේ වහම TRS එකට ගිහිල්ලා කියන්න CID එකට ගිහිල්ලා කියන්න කියලා මට ගෝඨාභය මහත්තයා කතා කරන්න බෑනේ මම එක තරහ ඇති ඉතින් මම කතා කරන්නේ මම්මගේ නෙමෙයිනේ මල්ලි හැමෝම ඒවා හිතේ තියන් ඉන්නවනේ මම නේ මල්ලි මේ කිව්වා මගේ මතය කිව්වා ඒක ඉවරයි ඉතින් ඒක ආයේ ඒ කියන්නේ මේ 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 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වුණාට පස්සේ දුරකථන සංවාදයක් ඉදුණෙම නැද්ද කතා කරෙත් නැද්ද මං ජීවිතේට මල්ලි කතා කරලා නැහැ දැක්කත් නැද්ද දවසක් මේ මේකේ දැක්කා මල්ලි කොහෙද ඔය මේ මේ දෙරණෙන් ලෑස්ති කරපු මොකද්ද සම්මාන උල්ලකද එතුම ඈත දැක්කා ඊට පස්සේ වෙඩින් එකක් දැක්කා මං ඈත මේ මම බැලුවා එයාත් මාදියා බැලුවා එච්චරයි ආසනෙන්ද කතා කරලා හම්බෙලා අනේ නෑ ඉතින් අපේ ජනාධිපතිතුමානේ මගේ එහෙම මේ එහෙම ජැක්කයක් ගන්න නෙමෙයි ඉතින් ඒ මම එතුමා ගැන මෙගාස්ටා වේදිකාවෙත් කිව්ව කෙනෙක් මෙගාස්ටා වේදිකාවේදී මර්වින් සිල්වා ගීත කුමාරසිංහ මේ කට්ටියමත් ඒක ඒක වීඩියෝ පාට තියෙනවා මේ රට බේරගත් රණවිරුවා මේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා කියද්දී මම කිව්වා නෑ නෑ මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මතකද ඒක ලොකු ක්ලැප් එකක් ආවා ඒක ඉතින් ඒකේ මම හැමදාම තිත් ඇත්ත කතා කළා සතුරෙක් සතුරු වේද කඳුරු කෙටි කෙනෙක් සතුරු වේදිකාවේ හිටපු කෙනෙක් හරි හොඳක් කළොත් ඒ හොඳ දකින්න තියෙන සංවේදී කලාකාරකයෙක්ට මම මාව දකින්න රංජනයි එතකොට ඒ සෙත් කවියක්නේ ඔයාගේ කටින් කිව්වේ සෙත් කවිය ඒක වස් කවියක් කොහ හැටියට පාවිච්චි කරානවා මේ ගියේ මැතිවරණ ජනාධිපතිවරණයේදී ඔයා කිව්ව නේද ගෝඨාභය සුදු වෑන් ගෝඨාභයගේ සුදු වෑන් මෝරු ඒවත් අදටත් වළංගුද අනිවාර්යෙන්ම මට විස්තරයක් කියන්න මම මං කියපු දේවල් වල මල්ලි මට ඔප්පු කරන්න හැමදාම සාධක තියෙනවා මේ වෝටර් සේජ් එකේ මල්ලි ඔතන තියෙන වෝටර් සේජ් එක ඉස්සරහ පිට දියත කියලා තියෙනවා අර ලොකු මාළුවේ ඉන්න ෆිෂ් ටැංක් තියෙන හදනෙක් එයා ගිනම ගාමිණී පතිරණ මට මතක විදියට පතිරණ මහත්තයා ඒ මහත්මයා ඒ මහත්මයාට ආර්ඩී එකෙන් හරි රෝඩ් රෝඩ් ඩෙවලොප්මන්ට් එකෙන් හරි යූඩී එකෙන් හරි දුන්න කොන්ත්‍රාත් එක නිසා ගෝඨාභය මහත්මයා රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා දැන් ඉන්න ගේ තියෙන බෞද්ධ ලෝක මාවතේ මල්ලි රූපවාහිනිය පාස් කරන් ගියාම ඒ ගෙදර තමයි දැන් ඉන්නේ රාජසේනාරත් මහත්මයා දැන් එයා ඉන්නේ නෙමෙයි නිරෝධායන මැදස්ත ඔව් ඒක ඇත්ත එයා හිටියා එතන එයා ඒ කියන්නේ එතුමා ආරක්ෂක ලේකම් හැටියට හිටපු ගේ තමයි හම්මුනේ සෞඛ්‍ය ඇමතිවර හැටියට. ඒ ගෙදර තාම තියෙනවා මල්ලි මේ පළල සාමාන්‍යයෙන් වැලිබර තාරබර එරියොත් මල්ලි අඟල් 7ක් 8ක් වගේ වීදුරක පළල. අඩි 40ක් දිගයි මේ කොහොම හරි අඩි 40ක් දිගයි මාළු ටැංකිය සුමාන 3න් 3ට මෝදු වතුර මාරු කරන්න ඕනේ. මෝරු මට තියෙන තොරතුරු අනුව මූණ මෝරු 6 6 සිට 10 දක්වා. මෝරු තියන්න දෙන්න. කිමින් කියන්නේ නේ. ඒක පිළිගත්ත දෙන්නව පිළිගත්තා. ඒක ගෝඨාභය මහත්මයාත් පිළිගත්තා. මේ මේ ගාමිණී පත්‍රේ මහත්මයාත් පිළිගත්තා. මට ඒ කොන්ත්‍රාත් එක දුන්න හින්දා එතුමට හැන්දෑවට ගිහිල්ලා වැඩ වැඩි වෙලා හිත සමනය කරගන්න බලන්න මම සුමාන 3න් 3ට මූදු වතුර මාරු කරමින් මාළු ටැංකියක් දුන්නා. ඒකට බ්‍රොයිලර් චිකන් කිලෝ ගාණක් තිබුණා දවසට. ඒකත්
ඒ සේරම කරේ යා කිය. ඉතින් එයාගේ හොබි එකට වෙන්නේ නැතිනේ ඇති කරන්න නැත්තේ. හොබි එක නුනත් පුතා ඒ කියන්නේ ඒක මේ මේ කොහොමද වක්‍රාකාර වල්සක්නේ. කොන්ත්‍රාත් එකක් ලැබෙනවා. ඒ ලැබෙන කොන්ත්‍රාත් කරු මාළු ටැංකියක් දෙනවා. අපි හිතමු මෙහෙමනේ. දැන් ඕක ඕ කෑ ගැල්ලේ මම කෑ ගැව්වා. ඕක ගැන මේ සබරගමු මේ විපක්ෂ නායක වෙලා ඉද්දි. සබරගමු පළාතේ පාරවල් දාන කොන්ත්‍රාත් කරුවා තමයි මහීපාල මහමුතුමා ගියේ හදන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. පැහැදිලි. එතකොට දැන් පාරවල් හදද්දි ඕන වෙන්නේ මොනවද සුදත් මල්ලි? ගල් වැලි තාර. ගල් වැලි තාර ගඩොල් සිමෙන්ති. පාරත් හැදෙනවා. ගේත් හැදෙනවා. පාර ඉවර වෙනවා. ගේත් ඉවර වෙනවා. එතකොට නම් මෙතන දියත මාළු ටැංකියත් හැදෙනවා. මෙතන මාළු ටැංකිය මෝර ටැංකියත් හැදෙනවා. ඒක දෙන්නම පිළිගත්තා. ඒ කියන්නේ මෝරු ඇතිකලේ හොබි එකට කියලා පිළිගන්නවනේ වෙන මොනක් හා සඳහා නෙමෙයිනේ. ඒක දන්නේ මල්ලි හදපු කෙනානේ පුතා. නෑ ඕගොල්ලෝ කිව්වනේ මේ ඡන්දවලදී මෝරු ඇති. මම කිව්වේ නෑ මං කවදාවත් මම මගේ ප්‍රකාශ හැම එකම බලන්න මම ඔය ගන්ටාර කතා කියලා නෑ. මම මල්ලි බොරු වැලිබර තාරබර කතා කියලා නෑ කිසිම දෙයක්. මං කියපු හැම දෙයක්ම මම වගකීමෙන් කියපු දේවල් ඒවල මට දත්ත මූලාශ්‍ර එක්ක කතා කරෝ මිනිහෙක් ඒ මෝර ටැංකියේ කතාව දෙන්නම පිළිගත්තා. මම අදටත් කියනවා ඒක වැරදි කියලා. ඒ වගේ මේ තුමාගේ කතරගම නිවස ගැන මම කිව්වා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා විදුලි බිල් පතක් ගෙවලා තියෙනවා. එතකොට ඒ ගෙදර පිළිකන්න තියෙන කෙලින්ම අනවසරින්දි කිරීමක් මැණික් ගඟට. එතකොට මං ඒක දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර මහත්මයාන් ඇහුවම කිව්වා අනේ ඔයා මොනවද මේ කියන්නේ. එදා දවසක් ආවා මම ඉදිමයි ඔය හාමුදුරු ආව එතනට ස්වාමින්වාස කෙනෙක් ඇවිල්ලා කිව්වා මට මේ ගේ මට දුර වැඩි මට යද්දි මෙතන නැවතිලා යන්න ඉඩ දෙන්න කියලා. එතකොට කිව්වා මගේ නම නෙමෙයි එහෙනම් මේ ගෝඨාභයගේ මහත්ය දාගන්න කියලා මහින්ද මහත්තයා කිව්වා කියලා දිලිත් ජයවීර මහත්තයා කිව්වා මට. මට කිව්වේ ඔයා මාව බලන්න ආපු හිර ගෙදර උඩ තට්ටුවේ එතන ඉන්න අය සාක්ෂි කියයි. මේ කියන්නේ එතකොට ඒකත් වැරදි. එතකොට මේ කවුද අම්මා තාත්තගේ සොහන. සොහනේ වැඩේදී නම කෝටි මට මතක විදියට නිවැරදි කිරීම වලට යටත්ව නම කෝටි 65 ලක්ෂයක්. ඒකේ 2 කෝටි 65 ලක්ෂයක් එතුමා පිළි අරගෙන ගෙව්වා. ඊටු ටිකද? ඇයි ගෙව්වේ? ගත්තෙහින්ද? ඔව් ඒකනේ. දැන් එයා ගෙව්වනේ ඒක. ඒ කියන්නේ දැන් ඔයාගේ අම්මගේ වා මේ සොහන හදලා තිනවද? නෑ. තාම ඉන්නවනේ ජීවිතුන් අතර දෙන්නේ. අනේ සමායි සමායි. එතකොට දෙන්නම ඉන්නවා. එතකොට දැන් මගේ මව්පියන්ගේ සොහන හදලා තිනව මම මේ පල්ලන්සේනේ කනත්තේ. ඒ සිමෙන්ති වලින් හදලා කොහෙන්ද ඒසල්ලි මං අනේ මල්ලියකට යන්නේ රුපියල් මේ 15000 20000 යන්නේ මේ දැන් ඔක්කොම දූෂණ චෝදනා ගැන කියනවා කිසියක්ම කිසිම තැනක සතයක්වත් මේ හම්බ කරලා නැද්ද මේ පාර්ලිමේන්තු ජීවිතේදී අපෝ හම්බ කරලා තියෙනවා මට ඉතින් පඩියක් හම්බ වෙනවනේ මල්ලි මෙච්චර මේ පවුම් 50ක් විතරක මෙයාමයි දාගින්න කිව්වේ මේක නෑ මේක මේ පවුම් 50ක් විතර මේක මගේ බ්‍රිස්බන් වල මනෝජ් කියන මගේ මිත්‍රයා තෑගි දුන්න එකක් මේක ෆේක් එක ඇත්ත ඇත්ත මම විහිළුවට කිව්වේ කියන්නේ මේ මෙහෙම දේකුත් කියන උරංජනේ මම දැක්කේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු වෙලා හිටියන් පස්සේ දනවන ඉතින් දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරන්න හැබැයි පොඩි දුකක් තියෙන මම ආපු ගමන් දැක්ක අර වෑන් එක තමයි ඔයා යන්නේ KDH එක 1.10 මල්ලි මාසෙට කුලි මේ රෙන්ට් කුලි රෙන්ට් එකට ගන්න ඒක පොඩිය කීයද පොඩිය මල්ලි 54000යි එතකොට ආ දැන් පඩි නැහැනේ මල්ලි ඔතන මේකට ගෙවන්නේ ඉත ගෙවන්නේ මල්ලි ඇයි මල්ලි නෑ ඇයි මල්ලි ෆිල්ම් කරනවා ෆිල්ම් වලින් ඉතුරු කරපුවා තියෙනවා මම පාර්ලිමන්ට් ජෝක්ස් එකේ ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් එතකොට මගේ වන් ෂොට් එක ෆිල්ම් එකෙන් සල්ලි එනවා නවරියම් ෆිල්ම් එක මගේ ඒවලි කලා කටයුතු තියෙනවා සින්දු කියලා තියෙනවා සල්ලි පොඩ්ඩක් ඉතුරු කරන් තියෙනවා ඒක LOLs එකේ දාලා තියෙනවා පොඩි ගාණක් එච්චරයි තියෙන්නේ වෙන මොකුත් නෑ මල්ලි මේ දියතේ පර්ච් එකක්වත් නෑ ගෙවල් දොරවල් යාන වාහන නෑ එතකොට වයිෆ් කෙනෙක් නැ දරුවන් නැ ඇහුන් නැ වයිෆ් කෙනෙක් නැ වයිෆ් ඒ කියන්නේ නීතිය අනුකූල ඒ මොකද ඒක ඔව් ඒකම නැ හැම කිව්වට ඒ කියන්නේ මට පෙම්වතියන් ඉන්නවා ඔව් ගොඩක් මේ කාන්තාවන් මාර විදියට ආකර්ෂණයක් තියෙනවා ඕනේ රංජන් නැ වඩ නිලිය විශේෂයෙන් රාත්‍රී කෝල් කරනවා ඔයා රෙකෝඩ් කරනවා කියලා දැන දැනත් නේද ඉතින් දැන් මොකද්ද ප්‍රශ්නේ නෑ මට ප්‍රශ්නේ මට ජෙලස් නෑ ආවෝ මට ජෙලස් නෑ ඉතින් හරි දැන් කොල්ලන්ට කතා දැන් උඹලාද කතා කරන්න ඕන රෑට නෑ අපි එහෙම මගේ ඒ වශයෙන් විශ්ය නැහෙනි එතකොට ජෙලසියට කියන එක නේ ඕ අවංකව සතුටින් කියන එක ආ එහෙනම් ඔයා මේ පොඩි කාලේ බලු පුට්ටුවට ගල් ගහපු නැති මිනිහෙක් නෑ නෑ මම කවදාකවත් පුට්ටුවට ගහන්නේ නෑ ඒ කියන්නේ එහෙම කරන්න හොඳ නෑ මල්ලි ඒ කියන්නේ
ඒක බූට්ටුවක් කැඩගෙන බලන් හිටියා මම 2015 ඉඳලා 2019 වෙනකම් පටලගෙන හිටියේ කවුද මේ මේ ඕගොල්ලෝ ආණ්ඩුව කාලේ දෙන්නේ පටලගෙන මේ එකහුව වෙලා පටන් ගත්ත එක පැත්තට අන්තිමට දෙපැත්තට බූට්ටුව කැඩනකම් ඔහේ ඇද ඇද හිටියා දෙපැත්තට නෑ මල්ලි මං ඒකේ දකින්න හොඳ දෙයක් දැන් කට්ටිය මේ එකත් හොඳයි මේ දැන් මේක එක විශේෂල් වලට එනවා මෙයා කතා කරද්දී දැන් ඒ විශේෂයේදී මං හිතනවා දැන් ඒ බලු පුට්ටුවේ කියන්න ඕනේ මොකද කියන්න ඕනේ නෑ සමා වෙන්න ඔව් ඔයයි කිව්වේ කොපිරයිට් දැන් මල්ලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක පැත්තකට අදිනවා අගමැතිතුමා එක පැත්තකට අදිනවා ලකුණු ගන්න දෙපැත්තෙම දෙන්න මැරිගෙන වැඩ කරනවා මල්ලි අරය 10ක් විවෘත කරද්දී මෙයා තව 10ක් විවෘත කරනවා මං හිතන්නේ මේ කාලේ හිටියනම් මල්ලි දෙන්න දෙන්නට ප්‍රතිදේන වැඩි දෙන්න නෑ නේ මල්ලි මරුනේ මං කියන්නේ ප්‍රතිලාභේ කාටද මල්ලි ජනතාවට මල්ලි දෙන්නම ලකුණු ගන්න try කරනවානේ පුරෝල වැදුනේ අපේ ලිපියේ නෑ මල්ලි ප්‍රතිලාභේ නෑ මල්ලි ඒ එතන ප්‍රතිලාභේ මම ඒ ගැන කතා කරන්න පස්සේ ඒකට මට වෙනම විවේචනයක් තියෙනවා ඕක මහින්ද රාජපක්ෂ මහත්මයා දන්නව මල්ලි එයාම කිව්ව නැවිලා මගේ PSO ලියුම සාක්කුවේ දාන්න නෝරලි ගියා කියලා ඉතින් එයාගේ නෝණ ගියානේ මල්ලි උදේ කොච්චිකඩේ පල්ලි 7යි 7:00 මාරේ පූජාවට මට එක දෙයක් කියන්න දෙන්නේ මැදින් පයින්නවනේ මම කීයේ හිටියේ දැන් කොරෝනා ප්‍රශ්නේදී මෙහෙම ආවනම් එහෙම දැන් මල්ලි මෛත්‍රීපාල සිරිසේන හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනම ලකුණු ගන්න ලොකු වැඩක් කරයි රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා තවත් ලකුණු ගන්න වෙන වැඩපිළිවෙලක් කරයි රාජසේනාරත්න මහත්මයාට චෝදනා තියෙනවා නමුත් සෞඛ්‍ය අමාත්‍යතුමාට වෙනම වැඩපිළිවෙලක් එයාගේ තිබුණා මීට වඩා හොඳට මූණ දෙයි කියලා මට හිතෙනවා මම උපකල්පනය කරනවා මොකද හේතුව දැන් මල්ලි මුකුත් කරන්න බෑනේ එකම පවුලනේ මල්ලි සල්ලි බෙදන්නේ බැසිල් සල්ලි කියලා දෙන්නේ කට්ටිය මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපති මහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා පටලෝ ගත්තනේ මල්ලි වැඩේ එතුමා කිව්වනේ 28ක් මැරුණාට මේ රට ලොක්ඩවුන් කරන්න පුළුවන්ද කියලා අන්තිමට අද 1300 ගානනේ මල්ලි ඒ පිට රටින් එන කුවේට් වගේ ආ දැක්ක දීප අර දැක්ක නෑ නෑ මම හදවතින් ශ්‍රී ලාංකිකයි සහ නෑ 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 රංජනේ මම අවංකවම කියන ඒක කවුන්ට් කරන්න බෑ ඇත්තට මොකද එහෙන් පටෝල එවන මෙහෙට එවන අනු ගානක් නේ මම බාවේ මාව ඉන්ටෝ කරන්න දාවේ නෑ සමා වෙන්න නෑ නෑ මම කිය ඒක විතරක් පොඩ්ඩක් මම එක තරේ නෑ මම හිතන්නේ මල්ලි මෙතනදී ඒගොල්ලන්ට වැරදුනා මට මම කුවකත්ෙන් ඊර්ෂ්‍යාවෙන් කාලකන්ණි සතුටක් ලබන්න කියන දැන් නෙමේ මේ අහගින ජනතාවට මේක කියන්න ඕනේ මේ රට දීවායිනා වටේම මූද අපේ කොරෝනා රෝගියෙක් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ආවේ චීන කාන්තාවක්. මේ චීන කාන්තාව ආවට පස්සේ අපේ පවිත්‍රා දේවී සෞඛ්‍ය අමාත්‍යතුමිය මොනවද කිව්වේ? මේ රට තමයි කොරෝනාවට ආරක්ෂිතම රට කියලා 2,41 ලක්ෂයක් වියදම් කරලා සංචාරක අමාත්‍යාංශයෙන් වීඩියෝ එකක් කළා අර බදාගෙන කිස් එක දෙන එක. දීලා සංචාරකයන් දෙන්න කිව්වා මල්ලි. සංචාරකයන් දෙන්න කිව්වා. අපරාධයක් ඒක. වෙන වෙන අයිලන්ඩ් වලට එහෙම හැදුන්නේ නැහැ අයිලන්ඩ් වලට මං කියන්නේ මූදෙන් වට වෙලා ඈත තියදී හැදින්නේ නැහැ ඌහාන් වලින් මෙහෙට එන්න විදියක් නැහැ මල්ලි එතකොට මේක ඇත්තටම මේ අය වවා ගන්න ගියේ ටුවරිසම් දිනු කරන්න ගියේ මේක අහරා වීඩියෝ එකක් කරලා එතනදි වැරදි මල්ලි එතනදි සජි ප්‍රේමදාස මහත්මයා කිව්වම මුකුවාඩම් දාන්න මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කිව්වම නැගිටලා hina උනේ කවුද පවිත්‍රායි ඔව් පවිත්‍රායි ජොන්සන් වි මල්ලි කෑගක hina වෙලා කිව්වේ කිසිම හේම ප්‍රශ්නයක් නැහැ මුකුවාඩම් දාන්න ඕනේ නැහැ කියලා ඒ දාන්න ඕනේ නැහැ කියපු මුකුවාඩම් මත දාන් ඉන්නවා පවිත්‍රා දෙවි වන්නේ ආරච්චි මැතිණිය ඉතින් මං කියන්නේ විපක්ෂයේ කාර්යභාරය වෙන්න ඕනේ රටක මොකද්ද රටක මෙවැනි ව්‍යසනයක් වෙද්දී ඒකට පූර්ණ සහයෝගය දීලා වැඩ කරනවා වගේම මේ ව්‍යසනය හරහා යම්කිසි මුදලක් එනවා නම් ඒක ඔඩිට් කරලා ඒ වල සල්ලි ටික මහජනතාවට ගලා යන්න ඉඩසලසන්න පක්ෂභේදයක් නැතුව. දැන් ආපු සල්ලි වල ගැටලුවක් තියෙනවද? නැතුව මල්ලි. මොකද උනේ? ඇයි මල්ලි හැමදාම අපි දකිනවා මේ අර මුදලට කීකිය කෝටි ගන්න චෙක් දෙනවා. එළියට ඇවිල්ලා අපේ කට්ටිය කියනවා මොනවද කියන්නේ? කැබිනට් මාධ්‍ය ප්‍රකාශ කළා. නැවකින් සල්ලි එනවා. නැවෙනකම් බලන් නැව් වලින් කොහෙද මල්ලි සල්ලි එන්නේ? රෝහිත අබේගුණවර්ධන මහත්මයා මොනවද කිව්වේ? නැවක ඩොලර් එනවලු. ඩොලර් රහපුවම ඩොලර් ටික අරන් මාරු කරන්න යන්නවලු බැංකුවට. කවුද මල්ලි මේලාගේ මනි ට්‍රාන්සැක්ෂන් තියෙන දිනු කාලෙක කොහෙද මල්ලි නැව් වලින් මේ දැන් ඔයා කියන හැරි මේ සල්ලි ටික හොරගම් කරලා කියලාද? නෑ මල්ලි මං එහෙම තක්කඩි වෙන්නේ නැහැ. එහෙම කුවක වෙන්නේ නැහැ. නමුත් මම හිතනවා මල්ලි පහුගිය ටිකේ ඒ 5000 බෙදීමේදී සහ සහනාධාර බෙදීමේදී ලොකු වංචා වුණා. ඒක පක්ෂග්‍රාහී වුණා මල්ලි. මං කෙලිම මෙහෙම අහන්න. ඇයි අපේ එක්තරා කලාකාරයෙක් කිව්වනේ මල්ලි මේ හාල් බෙදන්නේ සිංහලුන්ට පමණයි. කවුද කිව්වේ? ඔයා දැක්කනේ ඒක. මම ඒක දැක්කේ නෑ. අයියෝ. කලාකරුවෙක් කිව්වා? කවුද ඒක තක්කඩි කලාකරුවා? මදු මාදෝ මහත්තයා මං ඉඳලා නම් කියන්න කැමති නෑ. මදු මාදෝ මහත්තයා වීඩියෝ එකක් ලයිව් වීඩියෝ එකක් කරලා කියනවා
මේ සහල් කවුරු හිත රිදුනත් වැඩන්නේ කාට හිත රිදුනත් මම ගණන් ගන්නෙත් නැහැ මේ හාල් වෙන මුස්ලිම් අයටත් නෙමෙයි දෙමළ අයටත් නෙමෙයි සිංහලුන්ට පමණයි මම නයික නෑ මගේ 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 හාල් බෙදිද්දි ඔයාගේ හාල් බෙදිද්දි ඔයා කිව්වනේ ඔයා දෙමළද ඔයා දාද මොකුත් නෑනේ මල්ලි UN බිස් ශ්‍රී ලංකාවද මොකුත් නෑ බෙදුවන්නේ මං කියන්නේ මල්ලි මම නියෝජනය කරන්නේ මිනිස්සයා කලාකාරයාගේ සින්දු අහන්නේ ෆිල්ම් බලන්නේ ටෙලි නාට්‍ය බලන්නේ මල්ලි පක්ෂ ભેදෙන් තොරව අපි අහන්නේ නෑනේ ඔබේ රාගී මන කැළඹේදෝ කියද්දි ඔබ හම්බෙක්නේ මම මොකටද මේ මේ ඔයා ඔයා මොකටද බුදුහා කට්ටි අහනවා දැන් මගිනුත් අහනවනේ ඔයාට බෞද්ධ ධර්මය ගැන කතා කරන්න තියෙන අයිතිය මොකද්ද මටත් අහන්න පුළුවන් ඔයාට මොකක් තියෙන අයිතිය නේපාලේ කුඹුල්ලත්පුර හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් ගැන ඔයාට බුදුහාමුදුරුවෝ ලියලා දීලා තියෙනවද සුදත් සුදත්ත තිලකසිරිට ඉතරයි මේ කතා කරන්න පුළුවන් කියලා එහෙම අයිතියක් නැහැ ඒක බෙග් මාස්ටර්ටත් පුළුවන් ඒක ඉෂාබ් බෙක්ටත් පුළුවන් මල්ලේ මටත් පුළුවන් මාත් සින්දුවක් කිව්වා මල්ලී ගෞතම මහබුදුරන් වහන්සේ ගැන මම ඇහුවා දෙන්න මල්ලී කොලේ දෙන්න එක මම ඇහුවා දැන් මේ කොලේ මේ මම්මලියෝ සින්දුවක් මල්ලී මේ බාන් පරිණි පද ටික කියන්න මිහිපිට මින් පෙර සිටියද මේ වගේ කුමාරයෙක් රජකම අතහැර වනේ දුක් විඳි කුමාරයෙක් සියලු සතුන් හට සෙනෙහස දැක්වූ කුමාරයෙක් සිදුහත් අපගේ නිර්ධන පන්තියේ කුමාරයෙක් මේක සෝදුපත් කිව්වේ මගේ මාමා කාලුපස්සේ කමාන්තය ඒ මහත්ය මට කියනවා කාලෝ මාමා දැන් කොහෙද උඹ උඹ කොහෙද සිදුහත් කියන්නේ කුමාර මේ සම්මේ සුරම්මේ සෝ මාලිගා තුනක් තිබ මේ 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 යුවරජකම ඔටුන්නේ හිමි කුමාරයෙක් කොහෙද උඹ නිරදන පන්ති කුමාරයෙක් කියලා කිය මං කිව්වා කාලෝ මාමේ එතුමා නිරදන පන්ති වෙනුවෙන් සටන් කළේ සදුළු තලෙන් බැස්සනේ හරි නේද මං කියලා කිව්වා ඒක ඕකේ වුණා ඊට පස්සේ තව මේසේ මේ මේ මම නරක කුමාරයෝ ගැන කිව්වා නරක කුමාරයෝ කියන්නේ දන්නේමු කිරුලට පියරජු ගෙලසිඳි කුමාරයන් ඇයි මල් තාත්තගේ බෙල්ල කපල මරමු කුමාරයන් ගැන අහලා තියෙනවා පියාට හිටුවා පස්ක දස්ගසු කාශ්‍යප කුමාරයන් දසමාමාවරු මැරූ අබානම් කුමාරයන් පියරජු දෙපතුල් මැලුවා මැරුවා අජසත් කුමාරයන් ඒ අතර මේ මේ කුමාරයා කොච්චර වෙනස්ද කියලා හොයන්න තමයි මම ආයෙ ලිව්වේ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ අත්හැරියා කුමාරයෙක් යශෝදරාසා රාහුල අත්හැරි කුමාරයෙක් යශෝදරාට බැනලා නැහැ මල්ලි යශෝදරාසා රාහුල අතේරි කුමාරෙක් මසවලු අතේරි පින්දපාත වැඩි කුමාරෙක් සදලු තලෙන් බට පීඩිත පන්තියේ කුමාරෙක් එතකොට ආයේ කියනවා මල්ලි නරක කුමාරයෝ ගැන මේ මට වුණ උනේ මේ කුමාරයා සහ අනිත් කුමාරවරු අතර වෙනස දැන් අපි දකින්නේ වර්තමානටත් කියනවාද කුමාරවරු මං කියන්නේ නැද්ද උඹනම් මාර වඩුවක් දැන් නාමල් කුමාරයා ඉන්නවා එක එක ඔබට හොඳට ඇහුණා. ඔයාට ඕනේ තව ටිකක් තීව්‍ර කරලා එක අහගන්න. මන් දන්නවනේ ඔබත් නලුවා මාත් නලුවා. බොරු කියන්නේ මේ දැන් මේ මේ අඟල් හය ඇහෙන්නේ නැද්ද ඔයාට? නෑ මන් එඩිටින් එකේ අහගන්න අපෝ. දැන් ඔය දැන් ඉන්න කුමාරවරු ජීවිතේට මල්ලි තමුන්ට තියෙන මාලිගා තුන අතහැරලා යයිද මන්? මොන පිස්සුද බං? ගැලපෙන්නේ නැහැ තමන්ගේ පිය ගෙල සින්දා කියලා නේ දැන් ඉන්න කුමාරෝ එහෙම කරන්නේ නැන්නේ. ඒ මොනවාද? මල්ලි පහුගිය ටිකේ එහෙම වුණ කුමාරයෝ ඉන්නේ කවුද? තාත්තව මැරුව නෑ මැරුවේ නෙමෙයි මුන් බින් සල්මාන් මල්ලි මැරුවේ නෑනේ බින් සල්මාන් මැරුවේ අර මේ මේ කවුද කවුද ජර්නලිස් කෙනාම කෑලි කෑලිවට කැපලා මැරුවේ ආ ජමාල් කෂුඩි එයා මැරුවා පුතාව මැරුවද කවුරුත් නෑ පව් මේ මේ ජුලියස් සීසර් මැරුවා මාක් ඇන්තනි ඒ කාලේ ඒවා මේ මේ ළඟදී 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 හැම මේ හිස්ටරි එකේ අඩුයි මේ හිස්ටරි වෙන වෙන ගේම් දිනවල මම ආ තියෙනවනේ එකක් මාමෝ බල්ලන්ට කන්න දුන්නා. ඒ අර කිම් මිල් චුන් නෝත් කොරියා. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට මම කියන්නේ මේ ඒ නරකය. දැන් මේ මේ පිරිස කියන්නේ යුද්ධෙන් මත්තුණු චණ්ඩාශෝකමණි කුමාරයන්. එයා ධර්මාශෝක වුණා පස්සේ. සිහසුන රූදිරේ නෑවූ මැක්බත් කුමාරයන්. මල්ලි අර මේ මැක්බත් කුමාරය ගැන ලියලා තියෙන. අන්තිම දූෂිත මැකියාවලිය කුමාරයන්. දන්නවද මැකියාවලිය කුමාරය කියන්නේ කවුද? කියන්නේ ප්‍රින්ස් ඔෆ් මැකියාවලි කියලා අර පොතක් තියෙන්නේ. මැකියාවලිය කුමාරයා. පොත රටවල් ඇල්ලු මහාලි සඳර් කුමාරයන් මහා ඇලෙක්සැන්ඩර් තමයි මල්ලි වැඩිම මිනි මැරුවේ වැඩිම කොල්ල කෑවේ එයාගේ සේනාව තමයි වැඩිම ස්ත්‍රී දූෂණය කරේ ඌට කියන්නේ මේ ලෝකේ මහා ඇලෙක්සැන්ඩර් අයියෝ ඉතින් මල්ලි මේ 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 කාලේ මල්ලි ඒ වගේ මිනිසුන්ට මහා ඇලෙක්සැන්ඩර් කියනවද මල්ලි රටවල් ඇල්ලලා දූෂණය කරලා ගෙවල් ගිහින් ඒත් වෙන එකක් කියවෙනවා හරි එතකොට මම කියනවා නැවත දේව්දත් සුමගට ගන්නට තැත් කළ කුමාරයෙක් අඟුලිමාල්ට හරිබැග පෙන්නූ කුමාරයෙක් කුලමල ආගම් හැමතෙම පිටුපා කුමාරයෙක් නිර්බල මුදුදම ලොවටම කියා දුන් කුමාරයෙක් ඉතින් මල්ලි මේවා බොහොම පැහැදිලිවම මල්ලි මං බුද්ධ ධර්මය ගැන මන් දරන මතය
ඒ මන් දරණ මතයට මට කවුරුත් දීලා දීලා නැහැ මම මතකයි ඒ කාර්යය නන්දසේන රත්බාල මහත්තයා ප්‍රොෆෙසර් හිඟන්ව එක්ක බුදියල මල්ලි අර ප්‍රෝග්‍රෑම් එකක් එතුමා ලිව්වා බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී කියලා පොතක් ඒකේ පාට ආරම්භන් TNL එකේ එහෙම කතා පැවැත්තුවා මට කෝල් එකක් ආවා ඇයි රංජන රාමනායක ඔයා මගේ පොතෙන් පාට අරගෙන මේ කොටස් අරගෙන කියන්නේ මං කිව්වා අනේ සර් ප්‍රොෆෙසර් සමාවෙන්න මම මේ පොතට හරි ආසයි ඒක තමයි නියම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ ඔබතුමා ඒකට නෑ මට ඒක ඔයාට ලිඛිත අවසර දෙන්න ඕනේ පුතා මම ලියුමකින් එවනවා ඕන තැනක මම ඔයාගේ කතා අහලා තිනවා ඉතාලම හොඳයි ඉස්සරහට යන හොඳ දේශපාලඥෙක් ලිඛිතව දෙනවා කියලා මට පොතක් පොතක ලිඛිතව රංජන් රාමනායකට මේකේ කොටස් උපුටා ඕනම විවාදයකදී පාවිච්චි කරන්න පුළුවන් ලියුම තිනවා මා ළඟ ඉතන හොඳයි දැන් දුව ඉන්නේදී එතුමා මේ මිය ගියා එතුමාට ස්තුතියි ඉතින් මම බෞද්ධ ධර්මය ගැන දාන්න මල්ලි ඒ වගේ අදහසක් ඒ කියන්නේ හැබැයි මල්ලි මට බෞද්ධ ධර්මයට විනාශ කරන්න ඔය කහගාගෙන මේකප් දාගෙන මල්ලි මම මෙතන බයිට් එකක් මවලා මෙතන විස්කි බ්‍රැන්ඩි මවලා ඔබතුමාට කේන්ති යන්නේ නැද්ද? තමුසේ කියලා කතා කරා, අරූ කියලා කතා කරා, මූ කියලා කතා කරා. දැන් දවසක ඇවිල්ලා කිව්ව සර් මං තමයි සර්ට බැන්නේ කියලා කොහොමද ප්‍රතිචාරය? ඒ අටලුගම අපේ මේ ශ්‍රී ලංකා පොලිසියේ නීති පද්ධතියට අයිති නැති ඒරියා එකක්. ඒ කටයුතු කිරීමේ යම්කිසි ප්‍රමාදයක් තිබුණා නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. එක කට්ටියකට එක නීතියකුයි තව කට්ටියකට තව නීතියකුයි නීති දෙකක් තියෙන්න බෑ. ලංකාවේ මොන ප්‍රදේශයක වුණත් हेलमेट नीति विधि क्रियात्मक पोलिस्पतिमा दडिलेस युवा मेघन समाज की लंका माता धरू अम्म गावट एंड बलग निन्नो ना अम्मट बैणी प्रतिक्षेप करेम खाता बेलम योन तरंग कथा करो हिना विलातीनो नवतवता सम्मा कर श्रीलंका पोलिस्पतिमा है।